මතු තත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද නිවේදනයක් ද නිකුත් කරමින් අදහස් දක්වා තිබුණා. උපුටා ගැනීම. පොලිසිය මෙවැනි අවස්ථාවලදී නිසිලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මෙරට අස්ථාවර කිරීමට මාන බලමින් සිටින දේශීය හා විදේශීය බලවේග මෙරට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මෙරටේ 1983 කාලයේ කොලාහලයක් ඇති කිරීමට මාන බලමින් සිටි. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැළකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි. ඒ කාලයේදී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබිනි. 2012 වසර වනතෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණ බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූජ වී ඇති බව පෙනෙන්නට තිබේ. මෑතකදී පවත්වනු ලැබූ පළාත්පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජනතාවාදී රැල්ල ආපසට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවත් බැලූ පැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් ජාතිමාමක සිංහල දෙමළ හා මුස්ලිම් පුද්ගලයින් හා සංවිධාන සමග ඉදිරියේදී සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි. උපුටා ගැනීම අවසන්.